এটা পুতি দেয় আমাকে গানাং করা কিনা আওত একলস শ্রেণী আর তামা ইনি এখানে পরমাণু ক্রমাঙ্কে একল হয় পরমাণু ক্রমাঙ্কে গানটা মা সমানায় মকদ ইলেকট্রন গণনা এনাং ইলেকট্রন গণনা কি ইয়াদ इलेक्ट्रॉन का अनुपाते किया था इलेक्ट्रॉन का अनुपात तो क्या मैंने ये ठीक है मात्रक दिया आगे ना परमाणु का क्रमांक के समानाय प्रोटॉन का अनु मैं क्या मां किया लो तीन आ मेक समानाय मुकाद इलेक्ट्रोन गण मे तुन मेक समान मेके परमाणु क्रमांक एकोलहना मे इलेक्ट्रोन गण सॉरी प्रोटोन गण तेकोलहा इलेक्ट्रोन गण तेकोलहा तव समीकरण स्कंद क्रमांक स्कंद क्रमांक समान पीधन एंटीर नहीं प्रोटोन गण न्यूट्रोन गण एक स्कंद क्रमांक विशुदीर प्रोटोन गण एक न्यूट्रोन गण अब होयान पुड़वा विशुदूण एक अड़क दुलाहाय न्यूट्रोन गण दुलाहाय इलांगट बीहाइव अतर प्रथम आयनीकरण शक्ति वैडिम कुमन मूल द्रव्य के रहा बीहा एफ अतरी बी एफ के एक समान लक्षण अतिर मुखाते समान लक्षण मुखा समान लक्षण बीगे एफ के दिन समान लक्षण है समान लक्षण है वो कौर कथा कर मैंने आप वीडियो मैं ऑफ कर दिया करते हैं आरुषिकार ना है ना तू इतने कांडे समान है ओ उन्हें समान लक्षण है बोलते एक तो मां कांडे ने देवनी कांडे इतना कोटे कांडे समान है क्या क्या ने बोलते आवासान शक्ति मट्ट में इतनी इलेक्ट्रॉन का आना समान है तो हमें आगे विनाश से ने बी किया ने देवना आवर्ते एफ किया ने हाथरा बना आवर्ते इतना कोटे प्रथमायनीकरण शक्ति प्रथमायनीकरण शक्ति मतक प्रथमायनीकरण शक्ति की मतक प्रथमायनीकरण शक्ति मे कटपाड़ी त्यागा मूल वायु में तत्व पावती मूल द्रव्य परमाणु इलेक्ट्रॉन युवत्कर वायु में तत्व पावती एक दनायन सैदी मट सपेयुक्त शक्ति अट की नौते सपेयुक्त शक्ति अट की प्रथम आयनीकरण
ශක්තිය කියලා. වායුමය තත්වයේ පවතින මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය තත්වයේ පවතින ඒක ධන අයනයක් සෑදීමට සැපිය යුතු අවම ශක්තියට කියනවා මොකක් කියලාද? පළමු අයනීකරණ ශක්තිය. දැන් අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියුවා පුතේ මෙහෙමයි එන්නේ B කියන එක මෙහෙම මෙහෙමයි මෙහෙමයිනේ F කියන එක ගත්තොත් ඒක තියෙන්නේ මෙහෙම දෙකයි අටයි आवर्तनी इलेक्ट्रोन इलेक्ट्रोन करोने මේ ආගෙත් මෙන්න මේන් ඉලෙක්ට්‍රෝනයක් අයින් කරන්න ඕනේ නේ එතකොට මේ දෙන්නගේ ලේසි මොකක් ආගේ ඉලෙක්ට්‍රෝනය අයින් කරන්නේ B ගේද F ගේද B ගේ B ගේ අමාරුයි පුතේ හොඳට මතක තියාගන්න මෙන්න මෙතන තියෙන ධන ආරෝපණ මෙයා ධන න්‍යස්තිය ධනනේ ප්‍රෝටෝන මෙයා ඍණ आकर्षण बल वेडी मेयागत्मी आकर्षण बल मतक එහෙනම් ආවර්ත ගාන වැඩි වෙන්න නැත්නම් ශක්ති මට්ටම් ගාන වැඩි වෙන්න අයනීකරණ ශක්තිය අඩු වෙනවා පැහැදිලිනේ එහෙනම් පුතේ වැඩිම අයනීකරණ ඉතල අහන්නේ හරිද වැඩිම මූලද්‍රව්‍ය වෙන්නේ පුතේ ප්‍රථමයි B හොඳ අඩුම වෙන්නේ F හරිද අයනීකරණ ශක්තිය වැඩිම වෙන්නේ B ගේ කියන්නේ යොදවනුන ශක්තිය වැඩිනේ ගලවන්නේ ඊළඟට B හා C අතරේ විද්‍යුත් ඍණතාවයේ වැඩිම මූලද්‍රව්‍ය මොකද්ද කියන විද්‍යුත් ඍණතාවය කියලා කියන පුතේ සහ සංයුජ්‍යව බැඳුනහම ඒක මම කියලා දෙන්න නැතුව ඇති හරියට මම මතකද පාඩම කරේ නැහැ කිව්වනේ මොකද ප්‍රශ්නයක් නිසා මේ සහ සංයුජ්‍යව බැඳුනහම මොකද වෙන්නේ ඒ අතරේ හවුල තියාගන්න ඉලෙක්ට්‍රෝන අන්නේ හවුල තියාගන්න ඉලෙක්ට්‍රෝන යම් පරමාණුවක් දෙසට ඇද ගන්නවා අන්නේ ඇද ගැනීමේ හැකියාව තමයි අපි කියන්නේ විද්‍යුත් ඍණතාවය කියලා. එතකොට සාමාන්‍ය විද්‍යුත් ඍණතාවයේ වැඩිම මූලද්‍රව්‍ය වෙන්නේ ෆ්ලුවරින්. හොඳ. වැඩිම මූලද්‍රව්‍ය වෙන්නේ ෆ්ලුවරින්. දැන් මෙතන මෙතන විදිහට ගත්තොත් නම් එතන ෆ්ලුවරින් නැහැ. ක්ලෝරින් තියෙනවා. නේ? E ක්ලෝරින්. හරිද? වැඩිම එක ෆ්ලුවරින්. හරිද අඩුම එක තමයි අර පැත්තෙන් ගත්තොත්
පොටෑසියම් අර මෙතන B හා F අතර ඉන්නේ නෑ සෝරි B හා C අතරේ එතකොට B හා C අතරෙන් වැඩිම විදුලි නිලධාරියක් තියෙන F ට ළඟින් තියෙන එක්කෙනා C හොඳ පුවරින් ළඟ පුවරින් කියන්නේ නම් වෙන ඉන්න එක්කෙනානේ නමය ළඟ ආතන්නේ ඉන්නේ E ඉන්නවා C ඉන්නවා B ත් එක සංසන්දනය කරාම විදුලි නිලධාරිය වැඩි වෙන්නේ C ගේ හොඳ ඒ කොහේ ගියත් මතක තියාගන්න විදුලි නිලධාරියේ වැඩිම මූලද්‍රව්‍ය වෙන්නේ ෆ්ලුවරින් තේරුණානේ ෆ්ලුවරින් තමයි වැඩිම මූලද්‍රව්‍ය වෙන්නේ පැහැදිලිනේ ඔව්සේ ඔව් හරි අපි බලමු ඊළඟ එක ඒ අයනීකරණ ශක්තියයි විදුලි නිලධාරිය මතක තියාගන්න පුතේ හොඳට ඊළඟට ගම්මිතාවේ යන අර්ථ දක්වන්න කියලා කියනවා ගම්මිතාවේ කියලා කියන්නේ පුතේ යම් චලන වෙන වස්තුවක ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතයයි කියන එක තමයි කියන්න වෙන්නේ ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතයයි ගම්මිතාවේ කියලා කියන්නේ චලන වෙන වස්තුවක ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතයයි හරිද ස්කන්ධයේ ප්‍රවේගයේ චලන වෙන වස්තුවක ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතයයි හරිනේ ඊළඟ B කොටස ශටකෝලයකින් විදින ලද 56 ග්‍රෑම් ගලක් 30 ms නේ ප්‍රවේගයෙන් ගමන් කරන විට ගල සතු ගම්මිතාවය ගණනය කරන්න ඕන කොහොමද අපි ඒක ගණනය කරන්නේ ඔව් ඔතන පුතේ මතක තියාගන්න ඕනේ වර්ධින දින දන තමයි ඔය ග්‍රෑම් මොකක් කරන්න ඕනද කිලෝග්‍රෑම් කරන්න ඕන කිලෝග්‍රෑම් ඔව් අනිවාර්යයෙන්ම කිලෝග්‍රෑම් කරන්න ඕනේ එහෙම නැත්නම් වැරදි අපිට දෙන ඒකකයේ kg ms වෙන එක තියෙන එක හරිද දැන් අපිට ගන්න පුළුවන් මෙහෙම ගම්මිතාවය සමානයි නැත්නම් මේක p සමානයි mb කියලා කියන නමුත් මේ සූත්‍රය ලියන්න එපා ඕක ලියන්න ගම්මිතාවය සමානයි ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය කියලා එතකොට ස්කන්ධය මෙතන ග්‍රෑම් 50ක් නේ කිව්වනේ ඔව් හරිද මේක බෙදන්න 1000යි 1000න් බෙදලා 30න් ගුණ කරන්න એટલે උත්තරේ ගන්න වෙන්නේ kg ms වෙන එක කියන්නේ m ඔව් දැන් අපිට මෙහෙම කැපුවොත් මෙහෙම ඔය 1.5ක් තමයි ගන්න වෙන්නේ හරි නේද 1.5 හරි සර් හරිද මෙතන ලියන්න පුතේ අර කර විදියටම හරියටම ගම්මිතාවය සමානයි ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය නේද තව තවන්නත් තව දාන්න පුළුවන් වැඩි හොඳයි kg කියලා දාන්න විතර 30යි ms වෙන එක කියලා දාන්න හරිනේ ඊළඟ නිව්ටන්ගේ තුන්වන නියමය ලියා දක්වන්නද මොකද නිව්ටන්ගේ තුන්වන නියමය බලත්ගේ සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවකි ඕ සෑම මෙහෙම කියලා කොරමුද සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් ඇත පවති සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත දම් ප්‍රතික්‍රියාවක් පවති ඕක අපිට ගන්න පුළුවන් අර පිහිනීමේදී ඔරුවක් පැදීමේදී අර බැලුම් බෝලයක් උම්බලා කට දිහර ඇතෑරියහම ඒවා එක රොකට්ටුවක චලිතය ඒවා පෙන්වන්න පුළුවන් නේද ඕනම අවස්ථාවකදී ඕක යෙදෙන්න පුළුවන් හරි නේද හරි සර්
ඊට පස්සේ මෙන්න මෙහෙම කියනවා ධාවන වෙන්දපු රතේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ පහක් දැක්වෙනවලු මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් තියෙන්නේ මේක පැත්තේ කාලය s මේ පැත්තේ ප්‍රවේගය v m s නේ කියලා දාලා තියෙනවා හරිද එතකොට මේකේ කොටසක් තෝරගෙන තමයි පුතේ මේක ඇඳලා තියෙන්නේ එතකොට මෙන්න මෙහෙම එකක් තමයි පෙන්වන්නේ 50යි මෙතන මෙතන 25යි මෙතන 30යි න කොටසක් අරන් ඇඳලා තියෙන හොඳ නැත්තම් බිඳුව තියෙනවනේ මෙතන මෙතන 40යි එතකොට තප්පර 25 සිට ඔව් 40 දක්වා සිදු වූ චලිතය විස්තර කරන්න ඔව් මොකද්ද 25 ඉඳලා 40 දක්වා වෙලා තින්නේ මේ ටික මොනවද 50 මේක ප්‍රවේගයකින් ආරම්භ වෙන වස්තුවක් තත්පර 5ක් ගමන් කර ආපසු හැරි තත්පර 10කට පසු මන්දණය වී නිශ්චල වේ ඔව් ආපසු හැරි කියන එක වැරදි පුතේ හොඳ ආපසු හැරි කියන්න එපා මේක දැන් එක දිගට යන්නේ මෙතන අපිට පෙන්වන්නේ මොකද්ද පුතේ 50 දැන් අර ඒකාකාර ප්‍රවේගයෙන් යන අවස්ථාව තමයි ලියන්න වෙන්නේ දැන් 25 ඉඳලා 30 දක්වා ගිහින් තියෙන මොන විදියද 50ක ඒකාකාර ප්‍රවේගයකින් 50යි ms ත්‍රින එකක ඒකාකාර ප්‍රවේගයකින් 25 සිට 30 දක්වා ගමන් කර 30 සිට 40 දක්වා මන්දණයෙන් ගමන් කර 40 දී නිශ්චල වී ඇත නේ එහෙමයි කියන්න ඕනේ හරිද මේක ඒකාකාර ප්‍රවේගයක් පුතේ ඒ ගානේ යනවා ඊට පස්සේ මොකද්ද වෙන්නේ බ්‍රේක් ගහුවා කියලා හිතන්නකො බ්‍රේක් ගහුවාම වේගය ටික 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 අඩු වෙලා මොකද වෙන්නේ නතර වෙන්නේ නේ තේරුණානේ නතර වෙන්නේ හරිද ඕක තමයි සිද්ධ වෙන්නේ ඒක අපි කියමු තත්පර 25 සිට තත්පර 30 දක්වා 50යි ms ත්‍රින එකක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ රතය එහෙම ලියන්න පහයි ඒ කියන්නේ 30 ms ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර රතය 30 සිට 40 දක්වා ඒක s අකුරු දාන්න 30 s සිට 40 දක්වා ඒකාකාර මන්දණයකට ලක් වී ඒකාකාර මන්දණයකට ලක් වී නිශ්චල වී ඇත निश्चल අරනේ ඊළඟ තත්පර ඔව් තත්පර 25 සිට 40 දක්වා සිදු කර ඇති විස්ථාපණය ගණනය කරන්න දැන් මේ જાතිය පස්තර විස්ථාපණය ගණනය කරන්න කොහොමද ත්‍රපීසියමක වර්ගඵලය ගනෝ ඔව් මේක ත්‍රපීසියමක වර්ගඵලයි පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් නම් විස්ථාපණය හොයන්න මේකේ වර්ගඵලය තමයි හොයන්න ඕන. දැන් ඔයගොල්ලන්ට වර්ගඵලය හොයන ක්‍රම දෙකක් තියෙනවා පුතේ. එකක් මේ කොටුවේ වර්ගඵලයයි ත්‍රිකෝණයේ වර්ගඵලයයි වෙන වෙනම හොයන්න පුළුවන්. එකතු කරන්න පුළුවන් ඊට පස්සේ. එහෙම නැත්නම් මේක ත්‍රපීසියමක් විදිහට සලකලා මොකද වෙන්නේ? එකවර හොයන්න පුළුවන්. අපි මේක ඉස්සර කරමු බලන්න. මෙතන මේ දුර 5යි පුතේ. මෙතන 50යි. එන 50 ගුණ කරනවා 5 250යි මීටර් කියලා තමයි ගන්න වෙන්නේ අර හරිද හරි සර් ඊළඟට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හෙව්වොත් පුතේ අපිට ගන්න වෙන්නේ භාගය ගුණ කරනවා 50 ගුණ කරනවා 10 මෙන්න මේ කොටස भागे गुण करना
ආධාරක පාද දෙක එකතුව නැන්නේ ක ආධාරක පාදයක් 25 ඉඳලා 40 ට කීයද 15යි නේ ඒකට එකතු කරනවා මෙන්න අනිත් ආධාරක පාදය 5යි මේක ලම්බ උසෙන් ගුණ කරනවා ඒ කියන්නේ 50න් ගුණ කරනවා අර මෙතන එනවා 20 5 20යි 20 50යි ඒ කියන්නේ 10යි ඒ කියන්නේ 500ම තමයි තියෙන්නේ හරිද ඒක අපිට එහෙම ගන්න පුළුවන් හරි නේද හරි ඊළා වෙන පොඩි බහුවර්ණ ප්‍රශ්න ටිකක් තියෙනවා මෙතන අහනවා චලන වෙන වස්තුවක ඒක පොඩි අවුලක් තියෙනවා මන් දැම්මට මේ एक करला नया बुते हों दे अभी तो हमें चेंट की ये नहीं थोड़ी आउलाक्ते नहीं कमां पास से हादन ना हर दे ओके इन्ने ग्राम ग्राम की ये दे हाय आय यां गब्बड़ा भी ये थी मेहमान बुते इन्ने माँ एक आम करें हैं माँ उन्होंने कहा हादन दिया ना मैं ओके चालक शक्ति होयना समीकरणයක් තියෙනවා පුතේ මෙන්න මෙහෙම චාලක ශක්තිය සමානයි භාගයයි mv වර්ගය කියලා එකක් තියෙනවා ඉස්සරහට වල එතකොට මෙතන චාලක ශක්තිය 18ක් කියලා දීලා තියෙනවනේ භාගය දීලා තියෙනවා ස්කන්ධය තමයි දන්නේ නැත්තේ v දීලා තියෙනවා කීයක්ද 3ක් නේ 3 ඔව් කොහොම නේන්නේ එතකොට මේ දෙක මේ පැත්තට ගියහම 18 ගුණ කරාම දෙකෙන් 36යි මෙතන තියෙනවා 9යි හරිද එතකොට නෑනේ 36 9න් බෙදන්නනේ ඕන ඒතර කීයද 4යි නේ 4 උත්තරයක් තියෙනවනේ ඔව් 4යි පුතේ මේක ඔව් මේගොල්ලෝ ඔයගොල්ලෝ දන්නේ නෑ පුතේ කමන්නෑ ඒක ඕනේ නෑ හරිද ඒකයි පස්සේ බලමු තව ඉතර තව පාඩමක් වගේ හා පාඩමක් තියෙනවා හරිද ඊළඟ සෛලයක් තුළ ශක්ති බලාගාර ලෙස ක්‍රියා කරන දීපර්ලමේ ඉන්ද්‍රිකා කුමක්ද කියලා අහනවා. මයිටොකොන්ඩ්‍රියා. මයිටොකොන්ඩ්‍රියා. අනිත් අයත් උත්තර දෙන්න. මයිටොකොන්ඩ්‍රියා. පහ සඳහන් මූලද්‍රව්‍ය පරමාණු අතරේ සමස්ථානික මූලද්‍රව්‍යයත් වර්ණය තෝරන්නලු. සමස්ථානිකයක් කියලා කියන පොතේ පරමාණු ක්‍රමාංකය සමාන ස්කන්ධ ක්‍රමාංකය වෙනස් මූල ද්‍රව්‍ය පරමාණු වල එක මූල ද්‍රව්‍ය පරමාණු වලට අපි තමයි කියන්නේ සමස්ථානික කියලා. හරිද? එතකොට මේකේ පරමාණු ක්‍රමාංකය සමාන මූල ද්‍රව්‍ය දෙකක් තියෙනවා. මොකද්ද? පරමාණු ක්‍රමාංකය සමාන परमाणु क्रमांक क्रमांक विनो दहाय दहाकंद क्रमांक विनो मतक मिहमें මෙහෙම අපි ගත්ත මේ මූලද්‍රව්‍ය කියලා ගත්තොත් මෙතන 17 මෙතන 8නේ මේක ස්කන්ධ ක්‍රමාංකය පුතේ මේක පරමාණු ක්‍රමාංකය ඒතර පරමාණු ක්‍රමාංකය සමාන වෙන්න ඕන හරිද දැන් සමානයිනේ පරමාණු ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය වෙනස් මේ දෙක වෙනස් වෙන්න ඕන හරිද පරමාණු ක්‍රමාංකය සමාන වෙලා ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙන්න ඕනේ එහෙම ඒවට තමයි අපි කියන්නේ මොනවද කියලාද සමස්ථානික කියලා අරනේ නැත්තම් න්‍යූට්‍රෝන න්‍යූට්‍රෝන ගාන වෙනස් වුණාම තමයි ස්කන්ධ ක්‍රමාංකය කොහොමවත් වෙනස් වෙන්නේ නේ ඊළඟ අඹ ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය නිවැරදිව ඒක පොඩි අවුලක් ඔය බලමු පළවෙනි එක වැරදි පුතේ ඉරි නෑ ඉරි නැත පළවෙනි එක ඒකේ වැරද්ද තියෙන්නේ ඉරි නෑ එකේ ඉරි ගහලා නෑ දෙවෙනි එකේ වැරද්ද මොකක්ද ඔව් දෙවෙනි එකේ වැරද්ද පළවෙනි අකුර කැපිටල් නැති එක
පළවෙනි අකුර කැපිටල් නැති එක ගැයි අර දෙවෙනි වචනේ අකුර කැපිටල් වෙලා තියෙන එක දෙකම වැරදි පුතේ හරිද ඊළඟ තුන්වෙනි එක තමයි උත්තරේ හරි හතරවෙනි එකේ දෙකම අකුරු දෙකම පළවෙනි වචනේ දෙවෙනි වචනේ දෙකේම කැපිටල් අකුරු තියෙන එකින් ද වැරදි උත්තරේ 3 ඒකෙත් අර ඉරි දෙක වෙන වෙනම ගැහුවා නම් තමයි තවත් හරි ඊළඟ පස්වෙනි එක පොල් ශාකයේ ලක්ෂණයක් නොවන්නේ මොකක්ද හතර නෑ පුතේ උත්තරේ 2 හරිද ඉතින් 2 නෙමෙයි උත්තරේ 3 හරිද තන්තු මූල පද්ධතියක් ගැටලුවක් නෑ නේද ඒකකොල දන්නවා නේ හරිද ත්‍රියංක පුෂ්ප සලස්ම එකක් දී බීජ සෝරි ඒක බීජපත්ේ ශාකවල ලක්ෂණය ත්‍රියංක පුෂ්ප සලස්ම හරි ඊළඟ ද්විතීක වර්ධනයක් අන්න ඒක තමයි පුතේ නැත්තේ මම ඔක් කියලා දුන්නා අර ද්විතීක වර්ධනයක් කියලා කියන්නේ අර කඳ මහතින් වැඩෙන්නේ නෑ නේද කොල් ගහක් කඳ මහතින් වර්ධනය වෙන්නේ නෑනේ දැන් කොස් ගහක් ගත්තාම කොස් ගහේ මුල් හරිය මහතයි අගස හීනි නේ නම පොල් ගහක් අරන් බලන්න පුතේ පොල් ගහක අගයි මුලයි ආසන්න වශයෙන් සමානයි නේ අගයි මුලයි දෙකම නේ ඒක නිසා අපිට එහ මේ ගන්න පුළුවන් වෙන්නේ නැහැ හරිද ද්විතීක වර්ධනයක් දක්වන ද්විතීක වර්ධන මතක තියාගන්න ද්විතීක වර්ධනයක් කියලා කියන්නේ අර තවත් අඳ මහතෙන් ටික ටික වැඩි වෙනවා එහෙම වෙන්නේ වී බීජපත්ති ශාක විතරයි හොඳ ඒක බීජපත්ති ශාක ද්විතීක වර්ධනයක් පෙන්වන්නේ නැත සමාන්තර නාර්ය තියෙන ඒක බීජපත්ති වල පොල් කියන්නේ ඒක බීජපත්ති ශාකයක් ඊළඟට ඇලුමිනියම් ඔක්සයිඩ් වල රසායනික සූත්‍රය නිවැරදි ලියා ඇති වර්ණය මොකක්ද තුන්වෙනි එක ඔව් උත්තරේ 3 පුතේ මෙහෙමයි එන්නේ ඒක එන්නේ මෙහෙම Al O ඇලුමිනියම් වල සංයුක්තාවය 3යි පුතේ ඔක්සිජන් වල සංයුක්තාවය 2යි හරිද මේව මතක තිය ඕගොල්ලන්ට එතකොට මාරුණාම මෙතෙන්ට 2යි මෙතෙන්ට 3යි හරිද හරි සර් Al2O3 ඊළඟ පහත වගන්ති අතරින් වඩාත්ම නිවැරදි වගන්තිය කුමක්ද කියලා අහනවා මේක ගොලන්න පාඩම කරා වායුගෝලීය පීඩනය මගින් රසදිය සෙන්ටිමීටර 76 ක ජලකඳක් එසවිය හැකිය කියන එක වැරදි පුතේ හන්ද වගේ තියා ගන්න පුළුවන් හොඳ යාලා අපි මෙහෙම එකක් ගොලන්න පෙන්වන්නේ අර මෙන්න මෙහෙම කියන එක මෙහෙම දැන් මේක රසදිය නලයක් පුරවලා මෙහෙම කරාම මෙන්න මේ උස තමයි සෙන්ටිමීටර 76ක් වෙන්නේ මේක උසවන්න පුළුවන් කමක් නැහැ හඳවල තියා ගන්න පුළුවන් අනිත් ජල කඳක් කියලා තියෙනවා ඒක කොහොමත් වැරදි රසදිය කඳක් වෙන්න ඕනේ පඳුකරේදී වායු ගෝලීය පීඩනය ඉහළ ගියක් ගනි හරිද හරි නෑ පුතේ උඩට යන්න යන්න වායු ගෝලීය පීඩනය එන්න එන්න අඩු වෙනවා හොඳ දැන් ඔය වායු ගෝලීය පීඩනේ උඩරියු වෙන්නේ මුහුදු මට්ටමින් අර මුහුද ආසන්නයි තමයි දැන් මේක මෙන්න මෙහෙම හිතන්න කොන්න කඳ තියෙනවා මම මේ මධ්‍ය කඳුකරේවයි ගත්තොත් අර මෙන්න මුහුද තියෙනවා මෙන්න මේ වායු පීඩනේ අපි මෙතන ඉන්නවා නම් මේ වායු පීඩනේ අපිට දැනෙන්නේ නැත්නම් පීඩන මානයකට දැනෙන්නේ මේ මෙතනින් ඉහළට තියෙන මොනවද වායු අංශු නිසා නේ දැන් ඕනේ ඉහළට තියෙන වායු අංශු දැන් මේ හරියට ආව මොකද වෙන්නේ මුදේ මෙන්න මේ වායු අංශු ටිකම නැහැනේ නේ මේ වායු අංශු ටිකම නැහැ නේ එතකොට මොකද වෙන්නේ අර බරක් එන්න තියෙන ටික තවත් අඩු වෙලා එහෙනම් ඉහළට යන්න යන්න මොකද වෙන්නේ වායු ගෝලීය පීඩනය අඩු වෙනවා ඒක හොඳට මතක තියාගන්න හරිද හොඳට මතක තියාගන්න ඊළඟට වෙරළ ආසන්නයේදී රසදිය වායු ගෝලීය පීඩන මානයේ අගය 760 මිලිමීටර වේ මේක හරි පුතේ හරිද රසදිය අපි කියනවා 760 මිලිමීටර එහෙම නැත්නම් 76 සෙන්ටිමීටර කියන එක හරිද මේක තමයි හරි උත්තරේ ඊළඟ වායු ගෝලීය පීඩනයේ උන්නතාංශයේ බලපෑමක් උන්නතාංශය කියලා කියන්නේ මේ මුහුදු මට්ටමේ ඉඳලා ඉහළට තියෙන උස දැන් ওই කන්දක උසමයි ඉන්නේ අපි උන්නතාංශය හරි මෙන්න මෙහෙම තියලා කෙලින් ඉහළට තියෙන උස තමයි උන්නතාංශය කියන්නේ උන්නතාංශයේ
බලපෑමක් තියෙනවා උණතාංශයේ වැඩි වෙන්න වැඩි වෙන්න වායුගෝලයේ පීඩනය අඩු වෙනවා පොදු හරිද උණතාංශයේ වැඩි වෙන්න වායුගෝලයේ පීඩනය අඩු වෙනවා හරිද ඒකත් මතක තියාගන්න ඊළඟ අටවැණි එක මම කරන්න යන්නේ නෑ පුතේ ඒක අපිට ඉස්සරහා පාඩමක තියෙන මම ඒක ලබන සතියේම දැන් පටන් ගන්න හරිද ඉස්සරහා පාඩමක තියෙනවා හරිද ඒක නිසා අපි एक पास कथा कर नाम वे नहीं एक रैम अनुवाटाई ओ H2SO4 अनु का स्थान दे रैम अनुवाटक समय में अनु का स्थान दे सापेक्ष अनु का स्थान दे पता है ना रैम कपागन है मूत्र के रैम तीनों रैम ने ओन ने अनु के स्थान दे को रैम ने अंदर एक ग्राम ने अणु अट තමයි ඉන්නේ පුතේ ग्राम ने හොඳේ අණු ස්කන්ධය පරමාණු ස්කන්ධ ඒ සාපේක්ෂ පරමාණු ස්කන්ධය සාපේක්ෂ අණු ස්කන්ධය ग्राम ने හොඳ අපේ සාපේක්ෂ කියෝ දාලා තියෙනවා ඒ ग्राम ने පුතේ මෙහෙමයි එන්නේ H2SO4 එක ගුණ කිරීම දෙක මේකට එකතු කරන්න ඕන 32 ගුණ කිරීම එක නේ මේ වගේම දාසය ගුණ කිරීම 4 මෙන්න මේ ටික ඔක්කොම එකතු කරාම 98ක් එනවා ඒකකයක් නෑ හොඳේ ඒක කපා ගන්න දහවල් පස්සේ ඔයාලා උත්තරයක් දෙන්න පුළුවන් මම මේක තාම කතා කරේ නැහැ අපිට අන්තිම පාඩමේ තියෙන්නේ නමුත් 9 පන්තියේදී ඔයාලා ඉගෙනගෙන තියනවා මේක නේ මේ A ඕ උත්තරේ A පුතේ विटमीन ए उत्तरे देख रंसहर अडांगून बैक्टीरिया सॉरी कैरेटोल अरगन अरगन कैरेटोल दीन मे विटमीन ए निष्पादने जाने मध्यान बैक्टीरिया अरद हेम अरगन हदागन पुड़वा जाने बदकल මේ හදා ගන්න පුළුවන් එක තමයි අපි කියන්නේ විටමින් ඒ වලින් අනුන රන් සහ හරිද තොරණෝයි දේවල් ටික අපි මම දැන් පාඩම අලුත් පාඩමක් අපි ලබන සතිය පටන් ගමු මේ දේවල් ටික පුතේ ආපහු බලන්න ගැටලු තියෙනවා නම් ආයෙ ආයෙ අහන්න ඔය හැම පාඩමකම හරිද මේ ඒක නිසා ඒක මහන්සියලා කරන්න දැන් කවුරුවත් එලවන්න නැහැ පස්සෙන් දන්නේ නැහැ මේ මොනව කරනවද කියලා දන්නේ නැහැ කොහොමුණත් අපිට ළඟදීම තව වැඩි දසන නොකිර පන්ති පටන් ගන්නත් හැකියාව ලැබෙයි සමහරවිට මේ අවුරුද්දේ නොවෙන්න පුළුවන් හරිද කොහොමුණත් කමක් නැහැ ඒ අතරේ ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ වැඩ ටික නිවැරදි විදියට කරගෙන යන්න එහෙනම් අපි අදට පන්තිය නවත්තමු පුතේ අපි ආයෙ ලබන සතියේ මේ වෙලාවට හමු වෙමු හැමෝටම ආයුබෝවන් आई बोल सर।